රේඩාරේ වාර්තාව. අපිට දැනගන්න ලැබුණා රේඩාර් පද්ධතිය හරහා දෙන දැනුම් දීම එක්ක ඈත ඉඳලා අරවායි ගුලිභාගේ ඇවිල් ඉවරලා එකපාරටම නැතු වෙනවා. ඊට පස්සේ අපි නයිට් විෂන් දාලා බලනවා. අලුයම අලු බූසිහිණය. ගයි 10 විතර වාගේ වෙනකොට අපිට දැඩි ප්‍රහාරෙල්ල වුණා. ත්‍රස්තවාදී කඩාගෙනම ආවා. මගේ අමතර බටපිරිස් හැටියට ඉති 3 දෙනයි. මම ඒ වෙලාවේ අධෛර්යමයටපත් වුණා. මම කිප්පු කරා. එහෙම උත වෙනකොට ආරංචි වුණේ රතුන් කමාන්ඩ් ඩෙත් කියන එක. රංගපෑම කම්මුතු කිරීම. උභහක් උඩ එක්කෙනෙක් ඉන්නවා වැටිලා ඇඟිලි පහට කිට්ටු දුරින් තමයි එයා එයාගේ අවිය තියාගෙන ඉන්නේ. වීරයන් දිනු පිම්බිම්. ත්‍රස්තවාදීන් තමයි ඇටැක් කරන්න ලැබුණේ. වීර වික්‍රම විභූෂණ කියන මොනම සම්මානය මට තමයි ඒක ලැබුණේ. නිර්භීත සම්මානයක් ලැබුණානේ කියන එක මම එතනදි සතුටු වුණා. අමල් සමන්තගේ වාර්තාව. අද අලුයම එකට පමණ ඇතුළු වීමට තැත් කළේ මෙම ස්ථානයේ. අපිට ඇටැක් එකට ආවේ බෝට් වලින් ආපු අය මග බස්සලා තමයි මෙහෙට මුවලා දී. 30-31 කියන බංකස් දෙක අල්ලගත්තා. මිනිමරු පාපතරයාගේ පැන යාමට වැටබැඳු නන්දි කඩල් කලපුවේ සිහිනය බොදකල සිංහ රෙජිමේන්තුවේ බලරත්නධාරී රංජිත් සුමරත් මහත්මයා සමගයි අද කතා කරමු. රටම අඳුරේ ගිල්ලූ මිනිමරු පාපතරයා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් සිහිනය බොදකල දැමූ විරෝධාර රණවිරුවා. ඔහු අපි සොයාගෙන ඉන්නේ කුරුණෑගල කුබුක් ගැටේ ප්‍රදේශයට. මේ උපුටා ගැනීම ඔබේ සන්නස් පත්‍රයේ. ඒ නිකුත් කොට තිබෙන්නේ හිටපු යුද හමුදාපතිවරයා. එහි මෙලෙස සඳහන් වෙනවා. LTT සංවිධානයේ අවසන් මොහොතේ ඔවුන් විසින් දැඩි ප්‍රහාර එල්ලකොට පලා යාමට දැරූ උත්සාහය මුලතිව් ආරක්ෂක වළල්ල ආරක්ෂා කර ගැනීමෙන් ත්‍රස්තයන්ගේ අරමුණු විනාශ කර සමස්ත යුද හමුදාවටම කීර්තිනාමයක් ගෙන දුන් මෙම බලරත්නධාරී හට වීර වික්‍රම විභූෂණ පදක්කම පිරිනැමීම සඳහා මා නිර්දේශ කරමි. එවකට යුද හමුදාපතිවරයා තමයි මේ සන්නස් පත්‍රයට අත්සන් තබන්නේ. එදින ත්‍රස්තයන් 202ක් ඔබ ඇතුළු කණ්ඩායම් විසින් විනාශ කර දමනවා. ඒ නිසාමයි ඔබට වීර වික්‍රම විභූෂණ පදක්කම හිමිවන්නේ. ඉතින් කතාව අපි ආරම්භ කරමු. ඔබ 1991 පෙබරවාරි 8 වනදා යුද හමුදාවට එකතු වෙනවා. මේ සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන බලලත් නිලධාරී රංජිත් සුමරත්න මහත්මයා. මේ සිදුවීම සිදුවන්නේ 2009 මැයි මාස 17 වෙනිදා. මානසිකත්ව මෙහෙයුමට 2008 3 වෙනි මාසේ පළවෙනිදා තමයි අපි අනුයුක්ත වෙන්නේ ප්‍රදේශයට. එතන ඉඳලා මානසික මෙහෙයුම නිමා වනතුරුම එම ප්‍රදේශයේ තමයි අපි රාජකාරි කරමින් දිගටම ගියේ. අපි මානසික මෙහෙයුමට දැත්තාම එතන පටන් ගැම්ම මන්නාරම් මුලතිව් පෙරියමඩු වෙඩිතලතිව් කිල්නොච්චිය වෙඩිතලතිව් නැගිනහිර බටහිර ඊට පස්සේ ඔය වායි කියන ප්‍රදේශයන් වල එක දිගටම අපි මානසික මෙහෙයුමේ වසරක් තිස්සේ මේක දිගටම ඇදි ඇදි ගිහිල්ලා තමයි ඔය අන්තිම මොහොත වෙනකොට නන්දි කඩල් කලපුව කියන ප්‍රදේශයේ අපි නතර වෙලා හිටියේ. එතරදී තමයි 2009 පස්වෙනි මාසේ 16 වෙනිදා රාත්‍රිය වෙන හවස් කාලය වෙනකොට ත්‍රස්තවාදී තැනින් තැනින් මතුවෙන්න ගත්තා. එතනදී මම බල්ලත් නිලධාරි දෙක හැටියට මම 4 වන සිංහ රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ රාජකාරී කරන අවස්ථාවේදී මට ලැබිලා තිබ්බ රාජකාරිය තමයි මගේ බටපිරිස් වලට අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය සහ අවශ්‍ය බටපිරිස් සහ යොමු කිරීම තමයි මගේ වගකීම. එදා රාත්‍රිය 16 වෙනිදා රාත්‍රිය වෙනකොට සාමාන්‍ය මට අනුයුක්ත කරලා හිටපු රේඩාර් පද්ධතියේදී එතන සේවය කරන අපේ බටපිරිස් දැනුවත් කරා. රාත්‍රි කාලේ මගේ වැඩේ තමයි නිතරම මට යොමු වෙලා තිබ්බ බංකර්ස් 30ක් තිබ්බා. මීටර 20 දුරින් තිබ්බ බංකර් 30ක්. ඒ 30 ඉන්න බටපිරිස් ගැන නිතරම සොයා බැලීම තමයි මගේ රාජකාරිය. ඊට අමතරව ඒ බටපිරිස් විසින් දෙන උපදෙස් මොනවද කියන එක මම නිතරම ගිහිල්ලා නිරීක්ෂණයට ලක් කරනවා. මගේ රේඩාර් පද්ධතිය යොමු කරලා තිබ්බ රේඩාර් පද්ධතියේදී එතන සේවය කරන අපේ බටපිරිස් දැනුවත් කරා. නිතරම රේඩාර් එකට පෙන්වන්නේ දුර මුහුද් කලපුවේ තියෙන තැන් තැන්වල නිකන් මතුවෙන ගුලි ගුලි වාගේ තමයි අපිට එතනදී ඒක පෙන්වන්නේ. ඊට පස්සේ 16 වෙනිදා වෙනකොට ඒවා ගුලි මතුවෙලා හැරි මිදිවිච්ච ඒවා ඒවා එහෙම්ම මේ තැන්වලම තිබ්බා. මොනවත් කිසිම සැලවීමක් නැහැ ඒ තැන්වලම තිබ්බා. ඊට පස්සේ 17 වෙනිදා උදේලි වෙනකොට තමයි අපිට ආරංචි වුණේ. 16 වෙනිදා රෑ තමයි ඕක අපිට තැන් තැන් වලින් ගුලි මතුවුණේ. රාත්‍රියේ එකහමාර
දෙක විතර වෙනකොට ඒ ගුලි පුළුවන් තරම් අපි ඉන්න කිට්ටුවට එන්න ගත්තා. අපි ඉන්න කිට්ටුවට එන්න ගත්තා. නමුත් ඒ වෙලාවේ මගේ ආරක්ෂක වැටේ මම වලලු තුනක් තර කරලා තිබ්බා. පළවෙනි එක තමයි මම තර කරලා තිබ්බේ මගේ බටපිරිස් සමග අපි එකතු වෙලා කලපුවට බැහැලා නන්දි කඩාල කලපුවට බැහැලා අපිට හිමි ප්‍රදේශයේ පළවෙනි වැට විදියට අපි ගහලා තිබ්බේ ඒගොල්ලන්ට පයින් බැහැලා එන්න බැරි විදියට තමයි අඩි එකහමාරක් විතර උසට ඉනි කපලා ඒවට කම්බි දැල් ගහලා තමයි අපි ඒක අරිග ගතලා තිබ්බේ. අපි ඒවා හදලා තියෙන්නේ හැදුවේ ඇත්තටම ඉනි කපනවා අපි. ඉනි කපලා රාත්‍රී කාලයේදී ඉනි කපාගෙන ඇවිල්ලා රාත්‍රී කාලයේම අපේ අමතර ඉන්න බටපිරිස් වලින් අරගෙන ඒක දැලවාගේ අපි වියනවා. දැලවාගේ වියලා කලපුවට ගෙනිහිල්ලා රාත්‍රී කාලයේම කලපුවේදී ඒක එළලා තමයි තියන්නේ. ඊට පස්සේ දෙවනි වැටට එනකොට අපි දාලා තියෙනවා කන්සිඩ්න බාබ්බැර. ඒ කියන්නේ කම්බි දාලා තියෙනවා දිගටම. ඒකේ දාලා එතකොට පළවෙනි දැල කඩාගෙන ආවට පස්සේ කම්බි වැටට හේතු වෙන්නේ. ඊළඟට අපි ගහලා තියෙනවා සම්පූර්ණ වැට. ඒ වැට ගහලා තියෙන්නේත් අපි රාත්‍රී කාලේ තමයි අත්‍තරම ගැහුවේ. අපේ සෙබළු එකතු වෙලා අපි එකතු වෙලා රාත්‍රී කාලයට කොට කපලා ඉවරලා පුළුවන් තරම් අපි අපේ ආරක්ෂිත වැටවල් තුනම කලපුවෙන් තියෙන ආරක්ෂිත වැටවල් තුනම අපි පුළුවන් තරම් ඒ අවස්ථාවේදී අපි තර කරගෙන හිටියා. රෑ නොරිදා, ඒ කියන්නේ රෑක් දවාලක් නැතුවම තමයි අපි ඒක තර කරගෙන හිටියේ. ඊට පස්සේ 17 වෙනිදා වෙනකොට කොහොම හරි මේ සද්දේ වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ අපිට දැනගන්න ලැබුණා මගේ බටපිරිස් වලට පිටිපස්සෙන් සාමාන්‍ය ත්‍රස්තවාදීන් විසින් ගහන ලද ෂොට් අපිට හොඳට හුරුයි. එතකොට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තියෙන අවස්ථාවේදී ඇහෙන සද්දේ අපිට හොඳට හුරු නිසා අපි 17 වෙනිදා වෙනකොට ඒ දේට සූදානම් වෙලා හිටියා. මොකද අපිට ඒගොල්ලෝ ඇතුළේ ඉඳලා ඒගොල්ලන්ගේ මා හිතන්නේ ඒගොල්ලන්ගේ මොකක් හරි සංඥාවක් ඇති. ඒ සංඥාව හරහා අපි ඊට පස්සේ ගයිඩ් කරා ත්‍රස්තවාදීන් ඊළඟට අපිට ඇටැක් එකට එන්න සූදානම් ඇති කියලා. ඊට පස්සේ තමයි 17 වෙනිදා හවස් කාලේ, කියන්නේ 4 5 6 වගේ වෙනකොට අපිට අර තිබ්බ අර ගුලිවාගේ තැන් තැන් වල කලපුවේ ඈත තැන් තැන් වල තිබ්බ දේවල් එන්න එන්න ලඟ වෙන්න ගත්තා. ටික ටික ලඟ වෙන්න ගත්තා. ටික ටික ලඟ වෙන්න ගත්තා. කොහොම හරි රාත්‍රී 8 විතර වෙනකොට අපේ රේඩාර් පද්ධතියට අපිට අපේ ඉන්න එතන ඉන්න බටපිරිස් අපිට කිව්වේ දැන් නම් එන්න එන්න මේක ලඟ වෙලා තියෙන්නේ මේ අර ආපු ඒවා. අපි බොහොම පරිස්සමෙන් තමයි අපි මෙතන රේඩාර් එක ඔපරේට් කරන්න කියන එක. එතනදී මං කරපු වැඩේ නිතරම මගේ බටපිරිස් දැනුවත් කිරීම තමයි මං ඇත්තටම ගිහින් කරේ. මොකද හේතුව අපිට යන්න එන්න තැනක් නැහැ. අපි කොටු වෙලා ඉන්නේ එහෙම වුණා නම්. ඊට පස්සේ රාත්‍රී 8 9 10 වගේ වෙනකොට අර රේඩාර් පද්ධතිය කියනවා දැන් නම් ඉන්නේ පළවෙනි වැටට ඇවිල්ලා හේතු වෙලා කියන එක. එහෙම කියනවත් එක්කම අපිට දැනගන්න ලැබුණා රේඩාර් පද්ධතිය හරහා දෙන දැනුම් දීම් එක්ක ඈත ඉඳලා අර වායි ගුලිවාගේ ඇවිල්ලි ඉවරලා එකපාරටම නැතු වෙනවා. ඊට පස්සේ අපිට ඒක හොයාගන්න බෑ. ඊට පස්සේ අපි නයිට් විෂන් දාලා බලනවා. අපි නයිට් රාත්‍රී දුරදක්න තියෙනවා. අපි රාත්‍රී දුරදක්න දාලා බලපුවාම අපි දැනගන්න ලැබුණේ ඇත්තටම පොඩි බෝට්ටු වලින් එනවා ඩිංගි වාගේ වගේ ඒවා අරගෙන එන අතරතුරේ ඒ වගේ ලණු දාලා ලොකු ටියුබ් තියෙනවා. ලොකු ටියුබ් වල තමයි මේගොල්ලෝ ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ ආව එන බෝට් එක එහෙම්ම මහරෝල යනවා. ටියුබ් එක එන කට්ටිය ටියුබ් එක පිටින් එනවා අපේ අයිනට ළඟටම කිට්ටු වෙනවා. ඉතින් ඒ වාගේ තත්ත්වයක් තියෙද්දි තමයි අපි රෑ 9 10 විතර වාගේ වෙනකොට අපිට පොඩ්ඩක් මේක එන්න එන්න වැඩි, කියන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වැඩි වුණා. ඊට පස්සේ අපි අපේ බටපිරිස් මම නිතරම බටපිරිස් දැනුවත් කිරීම කරේ සහ මගේ කම්පැනි කමාන්ඩලා දෙන්නෙක් හිටියා. ඒ වෙනකොට කම්පැනි කමාන්ඩ නැහැ නිවාඩු. කම්පැනි පැටුම් කමාන්ඩලා දෙන්නෙක් හිටියා. පැටුම් කමාන්ඩලා දෙන්නට දැනුවත් කිරීමෙන් අපි පැටුම් කමාන්ඩලා දෙන්නත් මාත් අපි නිතරම අපේ ඒරියා එකේ අපි නිතරම බටපිරිස් සමග තමයි කොච්චර හරි දැනුවත් කිරීම කර කර අවදි කර කර තියාගෙන හිටියේ. ඊට පස්සේ රෑ 10 විතර වාගේ වෙනකොට එවලේ ඉඳලා අපිට ප්‍රහාර එල්ල කරන්න ගත්ත එක තමයි කරේ. ඒ දිගටම එල්ල කරන්න ගත්තා, නොනවත්වාම එල්ල කරන්න ගත්තා. ඊට පස්සේ රෑ 1:10 විතර වාගේ වෙනකොට අපිට දැඩි ප්‍රහාර එල්ල වුණා. නමුත් මගේ බටපිරිස් වලට මම කිසිම පසුබෑමකට ලක් වෙන්නේ නැතුව මට වම් පැත්තෙන් හිටියා මගේ බංකස් 30 ඊළඟට පටන් ගන්නවා මගේ හතරවන සිංගර ජිමේන්තු වීම බී කණ්ඩායම කියන එක. බී කණ්ඩායමේ පළවෙනි බංකරේ සහ මගේ 30 සහ 31 කියන බංකස් දෙකට මම දැනුවත්වම වැදුනා. ඒ දෙකට වැදුනා. ඒ දෙකේ හිටපු බටපිරිස් ඒවනකොට
මගේ හිටියා එතන හිටියා ලෙප්ටිනන් ජයසූරිය කියලා මගේ කම්පැනි පැටුම් කමාන්ඩර් වන් පැටුම් එකේ පැටුම් කමාන්ඩර් මට එහෙමෝත වෙනකොට ආරංචි වුණේ පැටුම් කමාන්ඩර් ඩෙත් කියන එක මම ඒ වෙලාවේ අධෛර්යමයටපත් වුණා මම කිට්ටු කරා මගේ අමතර බටපිරිස් හැටියට ඉති 3 දෙනයි ඒ 3 දෙනත් එක මම ඉදිරි එතෙන්ටම යනකම් කිට්ටු කරා කිට්ටු කරලා ඉවරලා මම බැලුවා මොකද්ද තත්ත්වය කියන එක ඒ වෙනකොට ඒ බංකරේ සම්පූර්ණ ගිනි අරගෙන ඊට පස්සේ මට පණිවිඩයක් ලැබුණා මගේ අනිත් පැටුම් සාජන්ලා හරි ඉන්නවා සාජන් රත්නසිරි සාජන් බණ්ඩාර සාජන් රත්නායක කියන ඔය කට්ටිය මට උපදෙස් දුන්නා සර් යන්නේ පව පැත්තට ඒ පැත්ත දැන් ඒගොල්ලෝ අල්ලගෙන ඉන්නේ මං ගා රයිට් අපි කලබල වෙන්න ඕනේ අපි බලමු මොකද කියන එක වෙන්නේ කියලා බලනවත් කියනවත් හැරිලා මං එන්න හදනවත් එක්කම මගේ 29 වෙනි බංකරෙත් ඒගොල්ලෝ අත්තට ඒගොල්ලෝ අල්ලගත්තා අල්ලගත්තට මං එතනදීත් මං කිව්වේ ඔයගොල්ලෝ යන්න එපා ඔහොම බින්ද මම ඉතුරු ටික මං බලා ගන්නම් ඔහොම බින්ද කියන එක කියලා මම ඊට පස්සේ ආවා රේඩාර් එක තියෙන හරියට ඒ හරියට එනකොට මගේ ලෙප්ටිනන් ජයසුන්දර ජයසූරිය සහ ඉස්සරෝම ජයසූරිය තුවාලුණා ඊට පස්සේ ජයසුන්දර ළඟට එනකොට ජයසුන්දරට තුවාල වෙලා ඊට පස්සේ ජයසුන්දර ළඟ තමයි තිබ්බේ කම්පැනි කමාන්ඩර් හැටියට හැන්ඩල් කරන අපේ ගුවන් විදුලි යන්ත්‍රේ මට දැන් මේ මොහොතේ බලාගන්න බෑ මොකද රාත්‍රියේ 11ට 12ට විතර ඇති ඒ වෙලාවෙ මම එතන තිබ්බ යාගෙන් ඒ ගුවන් විදුලි යන්ත්‍රෙත් අරගෙන මම නැවත මට කතා කරන්න අවශ්‍යයි කියන සුදුසු තැන් වලට මම කතා කළා මගේ හතරවන සිංහ රෙජිමේන්තුවේ එවකට හිටපු අනදෙන් නිලධාරිතුමා හැටියට වැඩ බැලුවේ ජෙනරල් DSD වැලිකල කියන අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එතුමාට සුභාෂ් වැලිකල එතුමාට මම ඊට පස්සේ කතා කරා කතා කරාට පස්සේ කිව්වා ඔබ ඔහොමම ඉන්න අල්ලගෙන ඉන්න ඔබට ඕන සහයෝගය අපි ඒක ලබා දෙන්නම් කියනවත් එක්කම මට ආයෙ එතනින් එහාට කතා කරන්න තරම් කාලයක් නැති වුණා මොකද ඒ වෙනකොට මගේ බංකස් දෙයක් ගිනි අරගෙන කඩාගෙන ඇතුළට එනවා ඊට පස්සේ මම මගේ බලයනියට කතා කරා බලයනිය අනදෙන් නිලධාරිතුමාට කතා කරා නිලධාරිතුමාට කතා කරා ඊට පස්සේ නිලධාරිතුමාගේ ලැබුණු උපදෙස් පරිදි බටපිරිස් එනකම් මට තවත් බලාගෙන ඉන්න බැරි නිසා එතනදි මම ඊට පස්සේ කතා කරා මගේ 592 වෙනි බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති හැටියට හිටිය අපේ බ්‍රිගේඩිය DS සිල්වා එතුමාට මම කතා කරේ නැහැ එතුමාට පණිවිඩේ දැනුවත් වෙන විදිහට මම එතන ඉන්න තවත් කෙනෙකුට කතා කරලා ඒක දැනුවත් කරලා එයාගෙනුත් සහයෝගය ගත්තා සහයෝගය අරගෙන ඉවරලා මල්ටි ෂූට් එකක් අහරි මේ අරගෙන ඕන කරන ලයින් එකේ ඕන ප්‍රමාණයට මල්ටි ෂූට් එක ගහගෙන රාත්‍රියේ අලුයම කහමාර විතර වෙනකොට ත්‍රස්තවාදී කඩාගෙන මාවා අතුලට මාව කඩාගෙන නමුත් මගේ බංකර් 30-31 කියන බංකර් දෙකත් මං ඒ වෙනකොට අත්පත් කරගෙන ඉවරයි ඒකේ හිටපු අපේ 6 දෙනාම සීරියස් තුවාල මං ඒවත් පස්සට අරගෙන නැවතත් ඒ බංකස් දෙක අමතර බටපිරිස් දාලා ආයෙත් ශක්තිමත් කරගෙන එහෙම්මම තියාගෙන හිටියා රෑ 1:10 පාන්දර 3 විතර වාගේ වෙනකම් අපි මේ සටන දිගටම ගියා ඒ අවස්ථාවේදී දැනගන්න ලැබුණා ගුවන් විදුලි මාධ්‍ය හරහා අපේ බලසේනා මූලස්ථානයේ පවා කියන කතත් එක්ක අපිට දැනගන්න ලැබුණා ත්‍රස්තවාදීන් මේ වලල්ල කඩාගෙන ප්‍රභාකරන් කියන චරිතය එළියට දාගෙන යන්න මාර්ගය සලස්සගෙන ඔක්කොම තියෙන්නේ මෙතනින් තමයි යන්න පුළුවන් සුදුසු තැන සහ පහසු මාර්ගයක් තියෙන්නේ මොකද ඒකෙන් ආපහුම වැලියොයට වැටෙන්නේ බෝගස් සන්ධිය කියන ප්‍රදේශයට වැටෙන්නේ ඒ එතෙන්ට එනකන් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක ඒගොල්ලෝ තිර කරගෙන තමයි අපි මේ ඇටැක් එක කරලා කඩාගෙන ඒගොල්ලෝ ඇතුළට ඇවිල්ලා අපිට ගහගෙන ලයින් එකක් දෙකට කඩලා ඇතුළ එළියට පැනගන්න ඒගොල්ලෝ උත්සාහ කරේ නමුත් එතනදී මගේ බටපිරිස් වලට දුන්න මම ඒ වෙලාවේ මගේ පැටුම් කමාන්ඩ්ලා දෙන්න නොහිටියත් මගේ අන නොතකා කිසි කෙනෙක් පලා යාමට උත්සාහ කරේ නැහැ මට සහයෝගය දුන්නා මම ඇත්තටම ඒ වෙලාවේදී මගේ සෙබළුන් මාත් එක්ක එකට හිටපු මගේ සහෝදර සෙබළුන්ට මම සතුටු වෙනවා මොකද මොනම මොහොතකවත් මාව අතහැරලා ගියේ නැහැ ඒගොල්ලොත් කතා කරේ අපේ පැටුම් කමාන්ඩ්ලා දෙන්න තුවාලුණත් අපිට සර් ඉන්නවා අපි සර්ුත් එක්ක තමයි මරාගෙන මරුණත් මේකෙන් මැරෙන්න කියන චේතනාවෙන් තමයි මගේ අනිත් බටපිරිසුත් හිටියේ ඊට පස්සේ පහෝදා උදෑසන 5 විතර වෙනකොට බටපිරිස් ඉන්න ප්‍රදේශයන් කරා යන අවස්ථාවේදී මම දැක්කා ඇත්තරම වතුරු වැටලා හිටිය සත්තවාදින්මයි මොකද පැහැදිලිවම පේන්නේ හිටියා ඒ මොහොතේ හැටියට කලපුවේ වැටලා හිටු ප්‍රමාණය කොච්චරද කියන්න බෑ ගොඩට ගන්නතු නමුත් 5-6 විතර වෙනකනුත් සාමාන්‍ය කනා දෙන්න වාගේ තැන් තැන් වල ඉඳලා අපිට එහෙමත් ඇත්තරම මේ අපිව ඝාතනය කරන මට්ටමට ඇවිල්ලා ඉන්න නමුත් ඒගොල්ලන්ට අපි ඉඩක් දුන්නේ නැහැ ඒගොල්ලනු අපි අතින්
ජීවිතත් පෙරපත් වුණා. ඊට පස්සුව මම ඇවිල් ඉවර වෙලා ඉහළ මූලස්ථාන අපේ අනදෙන්නිල්ලාරිතුමාට සහ ඊට අමතරව බලසේනා මූලස්ථානයේට ඔය කියන හැම තැනටම කතා කරාට පස්සේ කතා කරලා දැනුවත් කිරීමෙන් පස්සේ මට උපදෙස් ලැබුණා ඔබ හොම්මම ඉන්න ඔබට සහාය බටපිරිස් අපි දැන් එවනවා. එනකන් ඔබ හොම්මම ඉන්න කියන එක තමයි මට ලැබුණා. අන ඉන් පස්සේ මට උපදෙස් ලැබුණා මගේ අනදෙන්නිල්ලාරිතුමාගෙන් ගිහින් බලන්න අපේ සෙබළුන්ගේ தත්ත්වය මොකද කියන එක මට බලන්න කියලා යාගේ උපදේශයක් ලැබුණා. ඊට පස්සේ මං කාර්යසමංගි බලනවා. කේලෙවල්ලා මං මේ අවස්ථාවේදී මගේ ලයින් එක දිගේ යනකොට මම දැක්කා එක්කෙනෙක් වැටිලා ඉන්නවා. මමයි මගේ ඔපරේටරයි දෙන්න ගියේ. ඒ යන අවස්ථාවේදී දැක්කා එක්කෙනෙක් වැටිලා ඉන්නවා. ඒ වැටිලා හිටියට මට එයා සැකයි. හේතුව තමයි මට පේනවා සාමාන්‍ය අපිට සොල්දාදුවෙක් හැටියට අපිට කියන්න පුළුවන් ඇස් කැරකේ බෝල කැරකේනවා නම් එයාට එයාගේ චලනයක් මොනවා හරි තියෙනවා නම් සාමාන්‍ය අපිට දුරක හිටියත් ඒක සාමාන්‍ය කියා ගැනීමේ හැකියාවක් තියෙන විදිහට අපි හොඳට පුරුදු පුහුණු වෙලා හිටපු නිසා. ඊට පස්සේ මම මේ යන අවස්ථාවේදී මම දැක්කා හුඹහක් උඩ එක්කෙනෙක් ඉන්නවා වැටිලා. නමුත් එයා වැටිලා හිටියට එයාට අත දිග ඇරලා අතට ඇඟිලි පහට කිට්ටු දුරින් තමයි එයා එයාගේ අවිය තියාගෙන ඉන්නේ. නමුත් ඒ යන වෙලාවේදී මමත් මගේ බඩියා වාසල කියලා මේ වාරිය පොළ ලංස්කෝපල් ගෙනේ එයා තමයි මගේ බඩියා හිටියේ. එයත් එක්කම යනකොට එයා මට කිව්වා සර් යන්න එපා කවුරු හරි ඉන්න කෙනාට පණ තියෙනවා. නමුත් එතනින් තමයි ඒ අපේ බංකර දෙක කඩාගෙන ඇතුළට ආපු තැන. ඒ බංකර දෙකට නැවත කට්ටිය දාලා හිටියා. මෙයා පිටිපස්සෙල්ල ඉඳලා තියෙනවා මේ මැරිච්චි නැති එකේ තමයි මේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මංගාරයිට් අපි පරිස්සමට වාසල අපි තව බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද තත්ත්වය කියන එක. ඊට පස්සේ ගිහින් බලපුවාම මට ඊට පස්සේ මම වාසලට උපදෙස් දුන්නා වාසල ඔයා බලන්න මල්ලි ඔයා ඔහොම ඉස්සර වෙන්න මම ඔයාගේ පිටිපස්සෙන් එනවා ඔයා කිසි දෙයක් කරන්න එපා ඕමම ගිය ගමන් ටක් ගාලා ඔතන තියෙන T56 කියන අවිය පයින් ගහන කියන එක තමයි මම එයාට අණ දීලා තිබ්බේ. ඊට පස්සේ එයා ටක් ගාලා ගියා ගිය ගමන් පාග ගත්ත පාගනවත් එක්කම මෙයා අත දාලා ගණ්ඩ හැදුවේ මොකද එක්කෝ වාසලට ගහන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් මට ගහන්න ඉඩ තියෙනවා. මොකද ඒ වෙලාවේ හැටියට නායකත්වය දුන්න කෙනා තමයි නායකයා කියන එක තමයි එතනදී ඒගොල්ලෝ තිර කරන්නේ. නමුත් එතනදී මම නායකයා කියලා මගේ කිසිම දෙයක් හොයාගන්න බැරි විදිහට තමයි මමත් හිටියේ. මොකද මමත් මේ මිෂන් එකේ ඉන්න නිසා. ඊට පස්සේ බලපුවාම මෙයා LTT කාන්තාවක්. ඒ අවස්ථාවේදී ඒ කාන්තාව ෆයිනයිට් කාලා හරි මොනවාරි දෙකින් එයාත් ඒ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වුණා. එතනදී තමයි උදෑසන 6:30 විතර වෙනකොට අමතර බටපිරිස් මට ඇවිල්ලා හිටියයි වෙනකොට යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සහ මාධ්‍ය හරහා සියලුම දෙනා ඇවිල්ලා උපදෙස් ලබා දීලා තිබ්බා. සියලුම මියගියන් ඉන්න ත්‍රස්තවාදියාව නන්දි කඩාල කලපුවෙන් ගොඩබිමට ගන්න කියලා. ඒ අවස්ථාවේදී අරගත්තාම ඇත්තටම ත්‍රස්තවාදීන් 202ක් හොඳම දරුණු පෙළේ ත්‍රස්තවාදීන් කියන එක අපිට එතනදී කියන්න පුළුවන්. මොකද හේතුව ඒගොල්ලෝ අරන් ඇවිල්ලා හිටියේ හොඳ ප්‍රබල ආවි. ඒ කියන්නේ MPMG, GPMG, ස්නයිපර් ආවි, ඊට පස්සේ ග්‍රනේඩ් සහ ඔය වගේ කියන ගොඩක් දේවලු සමග තමයි මේගොල්ලෝ අපිට කලපු ඉඳලා ඇටෑක් එකට ඇවිල්ලා අපි දුන්න ඇටෑක් එකෙන් මේගොල්ලෝ සහ අපි දෙගොල්ල අතර තිබ්බ සටනෙන් තමයි මේගොල්ලෝ උඟා ජීවිතයක් පෙරපත් වුණේ. එතනදී මගේ කණ්ඩායමේ හිටපු සෙබළු 14 දෙනෙක් සීරියස් තුවාල, 7 දෙනෙක් එවලෙම ඩේත්. නමුත් ඒගොල්ලොත් අපි ගත්ත උදේ 6:30 වෙනකොට මම මගේ සෙබළු සේරම රෝහල් ගත කිරීම කරනව රෝහල් වලට යවන ඉවරයි. අනික් කට්ටියත් මියගිය කට්ටියත් මම එතනින් පිටත් කරලා සේරම ඔක්කොම ඉවර කරලා තමයි මම අන්තිමට එතෙන්ට ආපු සියලුම දෙනාට අපි 2008 3 මාසේ පළවෙනිදා ඉඳලා 2009 මැයි මාසේ 17 වෙනිදා උදෑසන වෙනතුරු අපි අතර තිබ්බ සටන ඕක තමයි. ඒ වෙනකන් හැබැයි අපි පටන් ගත්තේ තන කල්මඩු කුලම් ඉඳලා. කල්මඩු ඉඳලා තමයි මට මතක අපි ඉස්සරවම ගිහින් දැම්ම රාත්‍රී කාලයක ගිහින් දැම්මෙත්. එතන ඉඳලා ඔය නන්දිකඩල් ඔතෙන් දෙනකම්ම අපි ওই සටන දිගටම ඇදගෙන ඇවිල්ලා තමයි එතනදී අපි ආපු අපිට ආපු තරුණු මැටයක් එක. ඒ කියන්නේ අපිට තිබ්බ දරුණුම සටන. මොකද ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් කියන පුජ්‍යලයා එළියට යන්න ආපු මාර්ගයේ අපි හිර කරලා තිබ්බ නිසා තමයි එතනින් යන්න බැරි වුණා ඉඳ තමයි අපිත් එක්ක ඇටෑක් කරලා අන්තිමට එයා වෙනත් පැත්තකින් ගිහිල්ලා එයත් උදේම
එයත් එතනදිම ජීවිතක් පෙරපත් වුණේ අපි ඉන්න තැනින් යන්න බැරි නිසා. ඇත්තටම ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් සහ මේ අපේ රටට ලොකු අභිමානයක් කියන එක මට මේ අවස්ථාවේදී සතුටක්. ඒ වගේම මට ඒ අවස්ථාවේදී අපේ ඒවකට හිටපු යුද හමුදාපති අපේ ජෙනරල් පොන්සේකාත් එතුමගෙම රෙජිමේන්තුවේ බලඇණියක් තමයි අපි. එතුමා ඒ අවස්ථාවේදී අපේ අනදෙන් නිලධාරිවරුන්ට සහ ඊට අමතරව සෙන්ටර් කමාන්ඩ් ඉන්න රෙජිමේන්තුවේ ඉන්න ආඥාපතිවරුන්ට සහ ඉන්න අයට කතා කරලා අපිට දිය යුතු මා හිතන්නේ මට තමයි ඒක මා හිතන්නේ ලැබුණේ වීර වික්‍රම විභූෂණ කියන ත්‍රස්තවාදීන් සමග ඇටෑක් කරලා ලැබුණු හොඳම සම්මානය මා හිතන්නේ මට ඒ අවස්ථාවේදී ලැබුණේ. ඊට ප්‍රථම ලැබිලා තිබ්බ සම්මාන සාපේක්ෂව ගත්තාම ඇත්තටම එන නිර්භීත සම්මානයක් ලැබුණානේ කියන එක මම එතනදි සතුටු වෙනවා. මගේ අනදෙන් නිලධාරිතුමා මට ඒ අවස්ථාවේදී එන්න කියලා වෙනමම කතා කරලා ත්‍රස්තවාදී නායක මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙන්නේ. ඔයා යන්න ගිහින් බලලෙන්න කියලා ඉවරලා එතුමාගේම වාහනේ දීලා මමත් ඒ වෙනකොට නන්දිගඩාල් කලපුවේ කඩොලානට ගිහිල්ලා ඔය ත්‍රස්තවාදී නායකයව එදා තමයි මමත් දැක්කේ. ගිහින් බලලා මමත් ඇවිල්ලා ඉතින් අපි අපේ මගේ අනිස්සබලුන්ටත් මම දැනුවත් කරා ඇත්ත ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් කියන චරිතය තමයි ජීවිතක් සේරපත් වෙලා තියෙනවා කියලා හරි මේ කිව්වහම තමයි අපිට මුළු රටේම අපිට දැන් ප්‍රශ්නයක් නැහැ. ත්‍රස්තවාදී නායක මේ අවස්ථාවේදී මිය ගිහිලා රටට කිසිම ත්‍රස්තවාදී හානියක් නැහැනි කියන තිත තියලානි කියන එක තමයි අපිට සාමාන්‍ය එතනදී එන ශක්තියක් උනේ. මොකද ඇත්තටම ඒ අවස්ථාවේදී මට හිටිය බටපිරිස් අනිලධාරී දෙදෙනෙක් සහ සෙබළු 90ක් කියන බොහොම කෙටි බටපිරිසක්, මොකද කණ්ඩායමක සතු බටපිරිසක් නෙමෙයි ඊට අඩු බටපිරිසක් හිටියේ. හේතුව තමයි මේ අවස්ථාවේදී අපි මානසික මෙහෙම ඒකත් එක්කම අපේ බටපිරිස් වලටත් අපි දෙන්න ඕනේ සහනය කියන එක, නිමාඩුවක් දෙන්න ඕනේ. ඒ වාගේ නිසා අපිට බටපිරිස් ඌනතාවයක් තිබ්බේ නැහැ ඇත්තටම, තිබ්බ පරාසයත් එක්ක. ඒක නිසා මට මගේ සෙබළුත් එක්ක ඇටැක් එකට ආව ත්‍රස්තවාදීන් සංඛ්‍යාව බලපුවාම 200කට ආසන්න සංඛ්‍යාව. නමුත් එතනදී ලැබිලා තිබ්බ අනත් එක්ක ওই 200ත් එක්ක ඇටැක් කරන් ඉන්නේ මගේ බොහොම බටපිරිසක්, කෙටි බටපිරිසක් නිසා ඒගොල්ලන්ට සියලුම පතුරුම් වෙඩි ද්‍රව්‍ය සහ ආහාර ওই කියන සෑම දෙයක්ම සපයමින්, එතකොට මගේ ආරක්ෂාව පවා මම සපයා ගන්න මටත් තිබ්බ ඇත්තරම T56 කියන අවියක්. ඉතින් ඒකත් අරගෙන තමයි ඉතින් මමත් මගේ බටපිරිස් කරා ගිහිල්ලා මගේ බටපිරිස් වලට අවශ්‍යතාවයන් මම ඉෂ්ට කරලා දීලා මම මේක ජයග්‍රහණේ කරගත්තේ කියන එක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. වැඩිපුරම සෙබළු සංඛ්‍යාවක් මේ අරගලයට, ඔය ත්‍රස්තවාදී අරගලයට කැප වෙලා හිටියේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කියන ප්‍රදේශේ. වැඩිපුරම බටපිරිස් ප්‍රමාණයක් මිය ගියේ අපේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කියන ප්‍රදේශේ තමයි වැඩිපුරම මිය ගියේ. මමත් ඒ අවස්ථාවේදී ත්‍රස්තවාදී සම්පූර්ණ විනාශ වුණාට පස්සේ දානගෙවල් වලට පවා ගිහින් සහභාගී වුණා. මොකද අපේ අපිත් එක්ක එකට මිය ගියේ අපේම සහෝදර සෙබළු නිසා කියන එක මට එතනදී මේ පොඩි ශක්තියක් ආවා. මේ මෙහෙයුමෙන් පසුව අපි දකිනවා ත්‍රස්තවාදී රසක් මිය ගිය වග ප්‍රවෘත්ති වාර්තාකරු අමල් සමන්ත මහත්මයාගෙන් එන වාර්තාවෙන් අපි දකිනවා. ඒ වගේම අමල් සමන්ත මහත්මයා හමු වීමෙන් පසු ඔබ යම් ප්‍රකාශයකුත් ලබා දෙනවා. ඔව්, මගෙන් අමල් සමන්ත මහත්මයාගේ අවස්ථාවේදී අහනවා මේ වෙනකොට කවුද මෙතන සාමාන්‍ය මේක පාලනය කරන්නේ කවුද කියන එක. ඊට පස්සේ මම එතුමාට දැනුම් දෙනවා අමල් සමන්ත මහත්මයා මේ මෙතන හිටපු අපේ කණ්ඩායම් බාර නිලධාරීන් දෙදෙනාම සීරියස් කැෂුවල්ටි. ඊට පස්සේ මම වල්ලත් නිලධාරී මම තමයි ඉන්නේ, වල්ලත් නිලධාරී දෙක සුමන රත්න තමයි ඉදිරියට මේක සම්පූර්ණ මෙහෙයුම ඇදගෙන ගියේ කියන එක මම ඒ වෙලාවේදී අමල් සමන්ත මහත්තයාට කියනවා. එතුමමයින් අහනවා ඔබේ බටපිරිස් කොහොමද, බටපිරිස් වලට මොකද උනේ, ඊට පස්සේ කී දෙනෙක් තුවාලද, කී දෙනෙක් මිය ගියාද කියන එක හරි මෙමයින් අහනවා. ඇත්තටම එතුමා එතෙන්ට එනකොටත් අපේ බටපිරිස් ඒ වෙනකොටත් අපි එතනින් නිදහස් කරලා මං ඉවරයි, මිය ගිය අය සහ තුවාල වෙච්චි මගේ රටුන් කමාණ්ඩලා ඒ කියන්නේ නිලධාරි දෙදෙනා සමගම සියලුම අය මම එතනින් නිදහස් කරලා තමයි මම ඒ අමල් සමන්ත මහත්තයාට කතා කරේ. ඒ වගේම වීර වික්‍රම විභූෂණ මේ පදක්කමක් ඔබට ලැබෙනවා. ඔව්, ඇත්තටම
මට වීර වික්‍රම විභූෂණ කියන පදක්කම ලැබුණෙත් මම ඔයි මේ සම්පූර්ණ ක්‍රියානිති ඉවරලා ගෙදර නිමාඩු වෙවිලා ඉන්න දිනක මට දිනේ මතක නැහැ. එදා තමයි මට ගෙදරට දුරගතන මාර්ගයෙන් කතා කරලා කිව්වේ මගේ ඒකකෙින්ම ඔයාට මෙහෙම මෙහෙම පළඳින්න තියෙනවා මෙහෙම පදක්කම ඔයා යන්න යුදහම්ගා මූලස්ථානයේ පනාගොඩ කියන කඳවුරට ඔයාට ඒක පළඳින්න යන්න වෙනවා කියන එක කිව්වා එවකට හිටපු ජනාධිපති අපිට ඒක පනාගොඩ යුදහම්ගා කඳවුරේදී පැලැන්දී. ඇත්තටම ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් පදක්කම ඒක මට පළඳලා ඒ වගේම අනිත් සෙසු අපේ සෙබළුන්ට වෙනත් මා හිතන්නේ පදක්කම් ඒ අවස්ථාවේදී ඇත්තටම 200 ගානකට විතර පළඳුව සිංහ රෙජිමේන්තුවෙන්ම මා හිතන්නේ වීර වික්‍රම විභූෂණ කියලා පදක්කම පළඳින්න මට වාසනාවක් ඒ අවස්ථාවේදී ලැබුණා. මොකද මම යුද හමුදාවට බැඳුන දා පටන් කවදා හරි දවසක යුද හමුදාවෙන් යන්නේ කීර්ති නාමයක් අරන් කියන එක මං හිතේ තියාගෙන තමයි මම ඒ අවස්ථාවේදී කිල්ල ඒ පදක්කම මම ලබා ගන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ වෘත්තීය ජීවිතය ඔබ ආරම්භ කරන්නේ 1991. ඉන් වසර 22කට පසුව හරියට 2013 වර්ෂයේ පෙබරවාරි මාසෙම තමයි ඔබ විශ්‍රාම ගන්නේ. විශ්‍රාම ගන්නේ. හරියටම 2000 දවසේ තමයි මම විශ්‍රාම යන්න මට කාලය උදා වෙන්නේ. ඇත්තටම යුද හමුදාවේ වසර 22ක් ඉන්නවා කියන්නේ මහා මේ අමාරු රාජකාරිය. මම යුද හමුදාවට බැඳෙන දවසේ ත්‍රස්තවාදී අපි විනාශ කරන්න ඕනේ කියන චේතනාවෙන් ගිහිල්ලා අපි ගෝල්පේස් පොලිමේ ඉඳලා මම හිතන්නේ මට එතකොට අවුරුදු 18 දවසක් අඩුයි. මම ඊට පස්සේ ගිහින් ගල්ලා කොම්පැනි විදියේ පන්සලේ නිදාගෙන දවස හරියනකම් පහෝදා උදේ එළි වෙනකම් නිදාගෙන ඉඳලා මේ පන්සලේ ඒ ස්වාමීන් වහන්සේගෙනුත් ලියුමක් අරගෙන අවිල්ල තමයි මම යුද හමුදාවට ඇත්තටම සම්බන්ධුනේ. මෙතනින්ම මං හිතුවා කවදා හරි දවසක මේක මම යන්න ඕනේ, මේ මොකක් හරි මේක අරමුණක් කරා යන්න ඕනේ කියලාගෙන හිතාගෙන තමයි මම ගිහේ. ගිහින් ඉවරලා තමයි මට අන්තිමට ඔය වීර වික්‍රම විභූෂණ කියන ඔය පදක්කම මට ලැබුණේ. ඒක මට ලැබුණේ මෙලව බිහිකරු මගේ මෑණියනු, මගේ පියත්, ඊට අමතරව මගේ සහෝදරයන් තුන්දෙනා කවුරුවත් නෑ කියන දෙයකින් ගියා නෙමෙයි මං ඒ ගමන. ඒගොල්ලෝ මගේ කියන චේතනාව මං හිතේ තියාගෙන, හැබැයි ඒගොල්ලන්ට මං ඒ අවස්ථාවේදී හැම විටකම මම බොරු කිව්වා. මට කරදරයක් නෑ කියන එක තමයි මං ඇත්තටම කිව්වේ. මොකද එහෙම වුණා නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක්, මටත් ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒක ඒගොල්ලන්ට පුළුවන් තරම් මං කිව්වේ මට කරදරයක් නෑ, හොඳයි මම හොඳින් ඉන්නවා කියන එක තමයි නිතරම කතා කරගෙන ඔය වීර වික්‍රම විභූෂණ කියන ඔය අති උතුම් පදක්කම ලැබෙනකන් මම යුද හමුදාවේ සේවයේ නියැලලා හිටියේ කියන එක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. අද කොහොමද කාලය ගත කරන්නේ? මම වසර 22ක් යනතුරු මම මගේ ජීවිතය ගත කරේ ගස් ගල් යට කැලෑ ප්‍රදේශයන් වල, ওই වාගේ කියන ස්ථානවල තමයි මම මගේ ජීවිතේ මම ඇත්තටම ගත කරේ. නමුත් මම විශ්‍රාම දිවිය අරගෙන දැම්මේ ඉන්න කාලේ තමයි මම ඇත්තටම ඉතාමත්ම සතුටින් මම මගේ ජීවිතේ සහ මගේ පවුල් සංස්ථාවත් එක්ක මම සතුටින් මම මගේ ජීවිතේ දැන් ගත කරගෙන යනවා කියන එක තමයි මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. විමසිලිමත් ඇස, ස්ථානීය නුවණ, මේ සියල්ලක්ම භාවිතා කරමින් මේ මිනිමරු පාපතරයට මුලතිව් කැලේට පැන යාමට නොදී ඒ ආරක්ෂිත වැට ආරක්ෂා කරමින් ත්‍රස්තයන් 200කට වැඩි ප්‍රමාණයක් මෙහිදී මිය යනවා. මේ සියලු ගෞරවය ඔබට හිමි. ඒ වගේම මේ වැඩසටහන් බලන බොහෝ දෙනෙක් ඔබට හිමි ඒ ප්‍රසාදය දක්වාවි. එහෙනම් බොහොම ස්තුතියි වැඩසටහනට එකතු වුණාට.